නම්බර් කලාපයේ පුතේ ප්‍රශ්න පත්‍ර අංක 5 සිකුරාද දවසේ අපි අද කතා කරන්නේ පුතාලගේ පස්වෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය දුම්රේක මගින් 156ක් සිටිති එක් නැවතුමකදී 68ක් බැස ගිය අතර ඔක්කොම 156න් 68ක් බැස ගිය අතර 68ක් බැස ගිය අතර 92ක් නැවත දුම්රියට ගොඩවිය දැන් දුම්රිය තිරන ප්‍රමාණය මුලින්ම බැහැලා ගියාට පස්සේ කීයක් ඉන්නවද බලන්න අඩු කරලා 6න් 8ක් බෑ මේ පැත්තෙන් ගන්නවා 16න් 8ක් අඩු කළාම 8යි මෙයා ගාව තියෙන දැන් 4යි 4න් 6ක් බෑ මේ පැත්තෙන් ගන්නවා 14න් 6ක් අඩු කළාමත් 8යි ඒ කියන්නේ 88ක් තමයි ඉතුරු වෙන්නේ බැහැලා ගියාට පස්සේ නමුත් නැවත 92ක් දුම්රියට ගොඩ වෙනවා එතකොට තව ඉන්න ප්‍රමාණය වැඩි වෙනවා එකතු කරනවා 8යි 2යි 10න් 0.31 1යි 8යි 9යි 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 18යි බැහැලා ගිහිල්ලා නැවත 92කුත් ගොඩ වුණාට පස්සේ දුම්රියේ ඉන්න ප්‍රමාණය තමයි අහන්නේ 180 දෙවනි ප්‍රශ්න පිරිමි ළමුන් 35ක කණ්ඩායමක ළමයි 25ක් තොප්පිය පැලඳ සිටි තවත් ළමයි 22ක් ඔරලෝසුව පැලඳ සිටි තොප්පිය හා ඔරලෝසු යන දෙකම පැලඳ සිටි ළමයි ගන්න මම මේ මාසෙම පුතාලට කලින් සාකච්ඡා කරා ළඟදී දවසකදී මේ જાතිය ගන්න පන්තියේ ඉන්න ළමයි පිරිමි ළමයි ගන්න ඔක්කොම ළමුන් 35යි ළමයි 25ක් තොප්පිය පැලඳ සිටිනවා පිරිමි ළමුන් 35ක් කණ්ඩායමකින් 25ක් තොප්පිය පැලඳලා 25ක් ඊළඟට ළමයි 22ක් ඔරලෝසුව පැලඳලා 22ක් ඔරලෝසු දාලා තොප්පිය හා ඔරලෝසු යන දෙකම පැලඳ සිටින ළමයි ගන්න. දැන් මෙතන මේ පැත්තෙන් තොප්පි මේ පැත්තෙන් ඔරලෝසු මේ රවුමේ. එතකොට ඔක්කොම ඉන්නේ ළමයි 25යි. හැබැයි ඔරලෝසුයි තොප්පි පැලඳලා ඉන්න ගාන එකතු කරොත් ඊට වඩා වැඩි ගාණක් එනවා. 25යි 22යි එකතු කරනවා. 5යි 2යි 7යි 2යි 2යි 4යි වැඩිපුර ඉන්න ගාන 35ට වඩා දැන් වැඩිනේ ඔක්කොම ළමයි ගාන 47ක් පේනවා. නමුත් පුතේ 7න් 5ක් අඩු කළාම 2යි 4න් 3ක් අඩු කළාම 1යි. ඒ වැඩිපුර ඉන්න 12 දෙනාව දාන මැද්දට. දාලා ඉතුරු අය පුරවනවා. 22න් 12ක් අඩු කළාම 10යි. 25න් 12ක් අඩු කළාම 13යි. දැන් මේ දෙන්නව ඉරේස් කරලා දානවා. දැන් උඩ බලන්න ළමයි 35ක් පන්තියේ ඉන්නවා ඒ පන්තිය නෙමේ කණ්ඩායමේ ඒ 35න් තොප්පි දාන අය ඉන්නවා 13යි 12යි ඔරලෝසු දාන අය 10යි 12යි ඔය දෙකම පැලඳින අය මැද්දේ ඉන්නවනේ දෙකම පැලඳින අය කීයද කියලා තමයි අහන්නේ දෙකම පැලඳින අය 12 දෙනයි 12යි එහෙනම් උත්තරය 12යි ඔබේ මැද්දේ ඉන්න අය දෙකම පැලඳින right තුන්වෙනි ප්‍රශ්න අද සයුනිගේ උපන්දිනයයි අනිද්දා ජූලි 17 සෙනසුරාදායි පෙරේදා ඇය බේකරියට ගොස් කේක් එකක් මිලදී ගත්ත උපන්දිනේට ඇය බේකරියට ගියේ කවද්ද අද සයුනිගේ උපන්දිනය හෙට නෙවේ අනිද්දා ජූලි 17 සෙනසුරාදා පෙරේදා ඇය බේකරියට ගොස් අද නෙමේ ඊයේත් නෙමේ පෙරේදා ඇය බේකරියට ගොස් කේක් එකක් මිලදී ගත්තා ඇය බේකරියට ගියේ කවද්ද කියලා අහනවා 17 16 15 14 ඊයේ 13 ආපස්සට මං ආව මේ දවස් කෙලින් සෙනසුරාදට කලින් සිකුරාදා ඊට කලින් බ්‍රහස්පතින්දා ඊට කලින් බදාදා ඊට කලින් අඟහරුවාදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින් සිකුරාදා සෙනසුරාදා මෙන්න පෙරේදා ජූලි මාසේ එහෙනම් උත්තරේ ලියන්න ඕනේ ජූලි 13 අඟහරුවාදා තමයි කේක් එක ගත්තේ ජූලි 13 අඟහරුවාදා තමයි සයුනි කේක් එක ගත්තේ උපන්දිනේට හතරවෙනි ප්‍රශ්නය පොල් මල්ලක පොල් ගෙඩි 8ක් ඇත
වෙළෙන්දා එක් ගෙඩියක් රුපියල් 35ක් බැගින් විකුණුවේය. එහෙනම් වෙළෙන්දාට පොල් විකිණීමෙන් ලැබෙන ලාභය, ලැබෙන ආදායම 35 අටෙන් ගුණ කරනවා. 8 වරක් 5 40 බින්දුවයි, ඉතුරුයි 4ක්. 8 වරක් 3 24යි, 24යි 4යි 28යි. වෙළෙන්දාට ලැබෙන මුදල ආදායම රුපියල් 280යි 7.2යි. හයි, ඊළඟට පුතේ 5. පාර්සලයක ටොෆි 3ක් හා චොකලට් 2 බැගින් අඩවංගුය. ටොෆි 3යි චොකලට් 3යි. චොකලට් 2යි නේද? චොකලට් 2 බැගින් අඩංගුය. පාර්සලයක මිල රුපියල් 15යි. දැන් මේ පාර්සලේ රුපියල් 15යි. රුපියල් 15. ටොෆි 18ක් හා චොකලට් 12ක් අවශ්‍යයිකුට ඒවා මිලදී ගැනීමට පාර්සල් සඳහා යන වියදම කොපමණද? ටොෆි 18ක් සහ ටොෆි 3යි. ටොෆි 3 කියන එක 6න් ගුණ වෙලා ටොෆි 18ක් වෙනවා. චොකලට් 2 කියන එක, චොකලට් 2 කියන එක 6න් ගුණ වෙලා චොකලට් 12ක් වෙනවා. එහෙනම් මේ අවස්ථාවේ මිල රුපියල් 15යි. මේ අවස්ථාවේ මිල කියන්නේ මේ වගේ 6 ගුණයක්. ඒ නිසා 15 ගුණ කරනවා 6ෙන්. 15 ගුණ කරනවා 6ෙන්. 6 වරක් 5 30න් බින්දුවයි, ඉතුරුයි 3. 6 වරක් 1 6යි, 3යි 9යි. එහෙනම් පුතේ උත්තරය රුපියල් 90යි. රුපියල් 90ක් වියදම් වෙනවා එතකොට. රුපියල් 90යි 7.2යි. 6 වෙනි ප්‍රශ්නේ. 60 සිට 69 තෙක් ලියන විට 6 ඉලක්කම 6 කී වාරයක් ලියවෙනවද? 6 ලියවෙනවා 11 වාරයක්. 60 ඉඳලා 69 තෙක් 60ත් ගන්නවා, 69ත් ගන්නවා. එතකොට තියෙනවනේ 6 ඒවා. ඒ මැද්දේ 66 තියෙනවා. එතකොට දෙපාරක් ලියවෙනවා. අතර ඔක්කොම 10 වාරයක් ලියවෙනවා. දැන් අපිට යහුවොත් මේ 70 සිට 79 තෙක් 7 ඉලක්කම පී පාරක් ලියවෙනවා. ඒත් 11 වාරයක්. 90 සිට 99 තෙක් 9 ඉලක්කම කී පාරක් ලියවෙනවද? ඒත් 11 පාරයි. බලන්න ගණන් කරලා. 7. අයියාට නිවසේ සිට රැකියා ස්ථානයට යාමට පැය 1යි මිනිත්තු 20ක් ගත වේ. අයියා උදේ 6:45ට නිවසින් පිටත් විය. රැකියා ස්ථානයට යන විට වේලාව කීයද? 6:45ට ගියේ. අයියාට පැයයි මිනිත්තු 20ක් යනවා. 6:45 ඉඳලා පැයක් ගියාම පුතේ 7:45යි. පැයක් ගියාම 7:45යි. අපිට ඕනේ පැයයි මිනිත්තු 20කුත් ඕනේ, තව 20ක්. මෙතන ඉඳලා මිනිත්තු 20ක් ගණන් කරමු. 7:45 ඉඳලා මිනිත්තු 5ක් ගියාම 7:50යි. තව 5ක් ගියාම 7:55යි. තව 5ක් ගියාම 8යි. තව 5ක් ගියාම 8:05යි. එහෙනම් අයියා රැකියා ස්ථානයට යනකොට උදේනේ ගියේ. උදේ කියන්නේ පෙරවරු. උදේ කියලා දාලා තිබුණත් කමක් නැහැ. පෙරවරු 8:05 වෙලාව. 8 වෙනි ප්‍රශ්නේ. බැලුන් වෙළෙන්දෙක් සවස් වන විට බැලුන් 30ක් විකුණා අවසන්නේ. ඉතිරි බැලුම් 4න් එකක්ය. ඉතිරිය 4න් එකයි. එයා විකුණන්න කියලා බැලුම් තොගයක් ගෙනාවා. ඒකෙන් 30ක් විකුණුවා. ඒකෙන් 4න් පංගුවක් ඉතුරු වුණා. මම පාටකලේ ඉතුරු වෙච්ච කොටස. පාට නොකලේ විකිනිච්ච ටික. විකිනිච්ච ටික ඔක්කොම බැලුම් 30යි. ඒ කියන්නේ යා 10 ගොඩවල් වලට බෙදලා තමයි විකුණලා තියෙන්නේ කියලා අපි හිතමුකෝ. බැලුම් 30ක් විකිනිලා. තව 10ක් ඉතුරු වෙලා. ඉතිරි බැලුම් ගාන අහන්නේ. ඉතිරි බැලුම් ගාන 10යි. ඉතිරි බැලුම් ගාන. 9 වෙනි ප්‍රශ්නය. ත්‍රිකෝණාකාර මුහුණක් පමණක් ඇති ඝන වස්තුව. මේ තියෙන්නේ මොකද්ද? රයිට්. උත්තරය චතුස්තලය. හයි, ඊළඟට පුතේ අවසාන ප්‍රශ්නය. වින්දිගේ වයස අවුරුදු 12යි, හංසිගේ වයස අවුරුදු 16යි. හංසිගේ වයස 3 ගුණයක් වූයේ වින්දිගේ වයස අවුරුදු කීයේද? 3 ගුණය හොයන්න මෙහෙමයි. 16න් 12ක් අඩු කරාම 4යි. දෙගුණේ හොයන්නේ පුතේ මේක අරගෙන, 4 අරගෙන.
දෙගුණ හොයන්නේ අවුරුදු 4යි කියලා වයස අඩු එක්කෙනාට දීලා ඒ වගේ දෙගුණයක් වයස වැඩි කෙනාට 8යි කියලා දෙනවා. දෙගුණය කියන්නේ දැන් අපි දෙගුණි බලමුකෝ. කවුද මෙතන ඉන්නේ? වින්දි. වින්දි හංසි. වින්දිට 12යි හංසිට 16යි. මේ දෙන දෙගුණ වෙන අවස්ථාව හොයන්නේ මෙහෙමයි. 16න් 12ක් අඩු කරලා 4යි. 4 වින්දිට දෙනවා. හංසිට දෙනවා. ඒ වගේ දෙගුණයක් 8ක්. ඉතින් හැම වෙලෙම මේ දෙන අතර පරතරය තියෙනවනේ අවුරුදු 4යිනේ. 12යි 16යි අතරත් අවුරුදු 4යි පරතරය. 16න් 12ක් අඩු කළාම 4යි. 8න් 4ක් අඩු කළාම 4යි. මේ තියෙන දෙගුණ වෙන අවස්ථාව 4යි 8යි. 4 වරක් 2 8යි. මේ දෙන අතර වයස 3 ගුණයක් වෙන අවස්ථාවකුත් තියෙනවා. ඒක වෙන්නේ මීටත් කලින්. ඒක හොයන්නේ කොහොමද? මේක දෙකෙන් බෙදන්න. 4 දෙකෙන් බෙදන්න. 4 දෙකෙන් බෙදුවම 2යි. හැබැයි මේකත් දෙකෙන් බෙදනවද? එහෙම බෙදන්නේ නැහැ. මෙතන ඉඳලා පරතරය තියන්න අවුරුදු 4ක්. හැම වෙලෙම මෙතනත් පරතරය අවුරුදු 4යි. 12ට 4ක් එකතුනහම 16යි. 4ට 4ක් එකතුනහම 8යි. 2ට 4ක් එකතුනහම කීයද? 6යි. 2 4 6. එහෙනම් වින්දිගේ වයස 3 ගුණයක් වෙනකොට වින්දිගේ වයස කීයද? වින්දිගේ වයස අවුරුදු 2යි. උත්තරය අවුරුදු 2යි. Right. ඒ අවසාන ප්‍රශ්නේ 10 වෙනි ප්‍රශ්නේ.